පුරවැසියෙක් විදිහට සතුටු වෙනවා මේ අරගලය අද මේ ඇවිල්ලා තියෙන තැන ගැන. හැබැයි මේ අරගලය විනාශ කිරීම සඳහා නොයෙකුත් විදිහේ කණ්ඩායම් ওই අරගලය ඇතුළේම රාජපක්ෂවරුන් විසින් plan කරලා තියෙනවා. ඔවුන් නොයෙකුත් විදිහේ ප්‍රශ්න ඇති කරන්න බලාගෙන ඉන්නවා. ඉදිරියේදී යම් කිසි තැනකින් ඔය අපිට ආරංචි වෙනවා ඔය දේශබන්දු දෙන්නකෝන් පොලිස්පති කමට මේ කෙලහලහල ඉන්න රාජපක්ෂවරුන්ගේ කුක්කෙක් ඉන්නවා. දේශබන්දු දෙන්නකෝන් ඇතුළේ පිරිසක් මෙතන මත්ද්‍රව්‍ය එක හම්බුණා කියලා යම් කිසි විදියකින් ඉන්න තරුණ ළමයිව අත්අඩංගුවටගෙන මේ තියෙන අරගලය විනාශ කරන්න උත්සාහ ගන්නවා කියලා ආරංචි වෙනවා. එහෙනම් මම ඉතාමත් ගෞරවයෙන් සහ වමනාවෙන් ඉල්ලා සිටිනවා තරුණ ළමයින්ට තමුන් ඉතාමත් පරිස්සම් වෙන්න. කිසිම ඔය වගේ දෙයකට අහු වෙන්න එපා. මොකද රාජපක්ෂවරුන්ට අවශ්‍ය එකමයි. මේ වෙලාවේ ඔවුන් මර්ධනයක් වුන්ට කරන්න විදියක් නැත්තේ අපිට IMF එකට යන්න තියෙන රටක් විදියට ජාත්‍යන්තරයෙන්ම මුළු රට ලෝකයම බලන් ඉන්නවා මේ මේ අරගලය දිහා. ඒ හින්දා උන් අසරණ වෙලා ඉන්නේ. නැත්තම් මෙලහකට ඔතන ඉන්න කීප දෙනෙක්ට වෙඩි තියලා දාලා මේ අරගලය විනාශ කරලා ඉවරයි. හැබැයි ඒක මේ වෙලාවේ ගෝඨා අපේ රාජපක්ෂට කරන්න හැකියාවක් ඔහු අසරණ වෙලා තියෙන්නේ. ඔහු නැවතත් ඇමරිකාවේ පදිංචියට ආ යුතු නිසා ඔහු ඉතාමත් පරිස්සම් වෙනවා මේ වගේ දේවල් වලට. හැබැයි මේ අරගලය වින නැති කරන්න නොයෙකුත් විදිහේ ප්‍රශ්න වෙනත් ආකාරයට ඔතන plan කරන්න පුළුවන්. ඒ නිසාම තමයි ඔතන ඉන්න තරුණ පිරිස කිසිසේත්ම අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා වලට යා යුතු නැත්තේ. මොකද අග්‍රාමාත්‍යතුමා කාඩ් කුට්ටමේ කාඩ් එහෙට මෙහෙට දාලිවර වෙලා තුරුම්පු සෙල්ලම් කරන්න හරි දක්ෂයි. ඔබ ඒක පහුගිය දවස්වල දැක්ක ශාන්ත මණ්ඩාර මුදල් වලට ওই විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳන් ඔහොට්ටුවට ගියේ කියලා. ඉතින් ඒ වගේ යම් කිසි විදිහකින් මෙතන ඉන්න අරගල කරුවන් නොවෙන උනත් වෙනත් කණ්ඩායමක් හරි මෙතෙන්ට දාලිවර වෙලා ඒ කණ්ඩායම හරි නාගමැතිතුමත් එක්ක කතා කරන්න ගියා කියලා හරි මොනා හරි ක්‍රමවේදයකින් මේක විනාශ කරන්න බලයි. තව තවත් දැන් අද වෙනකොට එදා මිරිහානෙන් පටන් ගත්ත සටන අද වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මිනිසු පදිංචි වෙලා තියෙනවා. ඌඩ අරන් ගහගෙන. මේක තව තවත් වැඩි වෙනවා. මේක තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ කිසිම ප්‍රචණ්ඩත්වයක් නැතුව කිසිම විදියකින් වැරදි දියකට මේ අරගලය යොමු කරන්නේ නැතුව මේ කරගෙන යන විදියට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කියන ගමන් දැන් තියෙන්නේ මොකද්ද? දැන් දේශපාලන පක්ෂ විදියට දැන් මේ මිනිස්සු අරගලේ පටන් අරන් ඉවරයි. එතකොට දැන් මේ මේ කොහොමද අපි දේශපාලන පක්ෂ විදියට මොකද මිනිස්සු එළියට බැලලා අරගල කරාට තීරණ ගන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ. ඔය අරගල ඇතුළත සමහරක් කටි 225 මෙපා කියනවා. දැන් ඉන්න 225 හොඳ නැත්නම් තවත් ඉස්සරහට ඔබට පාර්ලිමේන්තු මැතිවරණයක් එයි. එතනදී ඔබ කැමති 225 තෝරා ගැනීම ඔබගේ වගකීම. හැබැයි මොන දේ කරන්නත් මේ වෙලාවේ අපි හරියට ඔළුව පාවිච්චි කරලා කල්පනා කරොත් පාර්ලිමේන්තුව අපේතුව මේ පස් ප්‍රශ්න විසඳන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නේ සමාජිකයන් නැතුව වුන් හොඳ හෝ වේවා නරක හෝ වේවා ඔතන 100% නරකයි ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. සෑම පක්ෂයකම නැවතත් පාර්ලිමේන්තු එන්න ඕනේ කියලා මේ මේ අනිවාර්ය එන්න ඕනේ හොඳ අදහස් තියෙන නව අදහස් තියෙන ජනතාවට ආදරේ කීප දෙනෙක් හරි ඔතන ওই හැම පක්ෂයකින්ම ඉන්නවා. ඉතින් ඒ හින්දා අපිට කියන්න බෑ 225ම අවශ්‍ය නැහැ කියලා. 225 නැතුව වර්තමානයේ මේ අර්බුදයේ ගොඩ යෑමක් නැහැ.